මාරාන්තික රියනතුරකින් දියණියන් දෙදෙනෙකුට පියසෙනෙහස අහිමි කරමින් පුද්ගලයෙකු අකල් මරණයට පත්වී ඇති පුවතක් පසුගිය 18 වැනිදා කඩවත පොලිසියෙන් වාර්තා වුණා. කඩවත 9 කණුව අසන්නයේදී අසම්වර රියදුරෙකුගේ වරදින් මහමග ඇදවැටුණු සාලිය කුමාර මහතා මරණයෙන් මුදා ගැනීමට කවුරුන් හෝ සිටියා නම් හැකිවන බව ඔහුගේ වියෝවෙන් තැවෙන මව්පිය හැඬූ කඳුලින් පැවසුවා. නව වසර උදා වීමට තව ඇත්තේ දින කිහිපයකි. දහසක් බලාපොරොත්තු පොදිබෙද උදෑසන රැකියාවට ගිය ආදරණීය තාත්තා යලි නිවසේ එනතුරු මග බලා සිටි දියණියන් දෙදෙනා සහ දයාබර බිරිය මධ්‍යම රාත්‍රියේ නිින්දෙන් පිබිද තිබුණේ කඩවත පොලිසියෙන් ලද දුරකථන ඇමතුමකටයි. මාකොල උතුරු මාකොල අංක 132 සීදරණ නිවසේ පදිංචිව සිටි සාලිය කුමාර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ කටුබැද්ද ඩිපෝවේ ගබඩා කම්කරුවෙකු ලෙස සේවයේ නිරතව සිටි. වයස අවුරුදු 50ක් වූ සාලිය කුමාර දියණියන් දෙදෙනෙකුගේ දයාබර පියකි. මව්පියන්ට දයාබර පුතෙක් මෙන්ම බිරිය රසාංගි ඉන්දිකාට දයාබර සැමියා ලෙස ඉතා හොඳින් වගකී මිටුකල පුද්ගලයෙකි. සහෝදර සහෝදරියන් සිව් දෙනෙකුගේ පවුලේ තුන්වැන්නා වූ සාලිය තම පවුලේ මෙන්ම මාකොල ගමේද සමාජ සේවකයෙකි. ඔහුගේ අකල් වියෝවසා එහි එන සැවම මේ අවාසනාවන්ත මරණය කළ නොහික්මුණු පලාගේ රියදුරට පමණක් නොව සිද්ධිය ඇසින් දකිමින් තුවාලකරු මහපාරේ නිවත් නොකළ මිනිස් සමාජයටම සාප කරති. මේ අවාසනාවන්ත සිදුවීම ගැන සාලියගේ බිරිය රසංගනීගෙන් විමසූ අතර ඇයි ඉතාම සංවේදීව මෙලෙස පැවසුවා. මගේ මහත්තයා කුරා කුඹියකටවත් වරදක් කරන කෙනෙක් නොවේ. එදා 18 වැනිදා රෑ අන්තිමට මට රෑ 10ට කෝල් කළා. දැන් කොළඹින් බස් එකේ නගිනවා. පැයකින් එන්නම් කිව්වා. මම අවදියෙන් හිටියේ. මොහොතක් ඇස්පිය වුණා විතරයි කෝල් එකක් ආවා. කඩවත පොලිසියෙන් කතා කරන්නේ මහත්තයා ඇක්සිඩන්ට් වෙලා කඩවත පොලිසියට එන්න කිව්වා. අපේ ඥාති දරුවෙක් කඩවත පොලිසිය ආසන්නයේ ඉන්නවා. මං එයාට කෝල් කරලා මහත්තයා පොලිසිය ඉන්නවද බලන්න කිව්වා. එයා ඒ මොහොතේම එතනට ගිහින් බලලා පොලිසියෙන් අහලා තිබුණා. එතකොට තමයි පොලිසියෙන් කියලා තිබුණේ කඩවත 9 කණුව ළඟදී වාහනයක හැප්පිලා තියෙනවා. අපිත් යතුරුපැදිය එතනට ගියේ කියලා. සැරියෙන් නැවිත් තුවාලකරු මියගිය බව සනාථ කළා කියලා. ඒ මොහොතේම අපේ පුතා යාළුව දෙන්නෙක් එක්ක ත්‍රිවිලර් එකකින් එතනට යනකොටත් මුහුණකට හා නහය පුරා ලේ වැගිරෙනවා. තැලිලා පොඩි වෙච්ච මලසිරුර තමයි දැකලා තිබුණේ. මහත්තයා පුරුද්දක් වශයෙන් 9 කණුවෙන් බැහැලා පුෂ්පාරාම පාරෙන් ගෙදර එන්නේ. එදත් එහෙම එන්නකොට තමයි පාර පනින අන්තිම පියවර දෙකේදී නොහික්මුණු රියදුරෙක් මහත්තයා හප්පගෙන පලා ගිහින් තියෙන්නේ. අතක් පයක් කැඩිලා හරි මගේ දරු දෙන්නට තාත්තගේ පණ ටික ඉතුරු වුණා නම් අපිට ඒ ඇති. අපි විවාහ වෙලා අවුරුදු 23. කවදාවත් මගේ මහත්තයා අපි කාගේවත් හිත රිදවල නැහැ. සතෙක් පාරේදී හැප්පුණත් අපි එතනින් නරන් පාර අයිනකින් තියෙනවා. මේ හැප්පුණේ මිනිස්සෙක්. මේ තරමටම සමාජයෙන් මිනිස්සකම නැති වෙලාද දෙයියනේ. අපිට නැති උනේ පුතෙක් නොවේ දෙවි කෙනෙක්. කවදාවත් කාගේවත් හිත රිදවල නැහැ. මගේ පුතාට අනතුරක් කරලා පැනලා ගිය රියදුරු නීතිය නැතරංගුවට ගන්නේ කවදද කියලා අපි බලන් ඉන්නවා. මගේ පුතාට ආයෙත් පණ දෙන්න බෑ. නමුත් සමාජයට මීට වඩා වගකීම් තියෙනවා. මාරාන්තික රියනතුරකදී හැමදේටම කලින් ලෙඩා රෝහල් ගත කරන්න. මහපාරේ තවත් වාහනවල යට නොවෙන තුවාලකරු වෙතෙනින් අයින් කරන්න. මේ වගේ වැදගත් පණිවිඩ පොලිසිය හරහා ජනතාවට දෙන්න. මව්පියන්ගේ මලගමට කරගහන්න හිටිය දරුවා. අද අපේ කරමතින් ගෙනියන්න උනා යයි 75 හැවිරිදි වයෝවෘද පියා ඉකි ගසමින් පැවසුවා. මෘතදේහ පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කර ඇති අතර 27 වැනිදා එම වාර්තාව ඥාතීන්ට දෙන බව රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අංශයේ නිලධාරීන් පැවසුවා. මියගිය සාලිය කුමාර මහතාගේ අවසන් කටයුතු ඊයේ සවස මාකොල නෙල්ලිගහ කනත සුසාන භූමියේදී සිදු කරන බව ඥාතීන් පැවසුවා.